කැටගොඩට නම් ගෞරව සම්මාන සහිතව ඊයේ ෆෙයාවෙල් එක හම්බ වුණා. ඒ අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හැමෝම බැසිල් රාජපක්ෂ මහත්තයාට තමන්ගේ පුටුව පරිත්‍යාග කරපු ජයන්ත කැටගොඩට බොහොම ගෞරවනීය සමුගැනීමක් ඊයේ දවසේදී පාර්ලිමේන්තු ෆෙයාවෙල් එකක් තියලම ලබා දීලා තිබුණා. හැබැයි ඉතින් ජයන්ත කැටගොඩ එහෙම සතුටින් නික්ම යනකොට කැටගොඩගේ chance එක අරගෙන යන්න තිබ්බ සාගර කාර්යවසම් නම් හිටියේ ඒ තරම් සතුටු හිතන මූණකින් නෙවෙයි. මොකද සාගර කාර්යවසම් ওই කැටගොඩගේ chance එක අරගෙන පාර්ලිමේන්තුවෙන් එළියට හරි බැස්සා නම් මේ වෙලාවේ තමන්ගේ ආත්ම ගරුත්වය බේර ගන්න තිබුණා. හැබැයි පක්ෂේ මහලේකම්වරයා වෙලා හැමෝගෙම නාම යෝජනා කොලේට අත්සන් කරපු ගෞරවනීය භූමිකාවක ඉඳලා ගම්මන් පිළට එරෙහිව දැවැන්ත හඬක් නම් වෙලා අන්තිමේදී ඡන්ද දෙන්න පූස් පැටියෙක් වගේ එන්න වෙච්ච එක නම් ඒ තරම් සුබවාදී දෙයක් නෙමෙයි. දේශපාලන ප්‍රතිරූප කියන දේවල් ගොඩක් වටිනවා. ඒ වගේම වෘතිකයින්ගේ ප්‍රතිරූප කියන දේ ඊටත් වැඩිය වටිනවා. නීතිඥවරයෙකු විදිහට Tamange අයත් එක්ක ඉන්නකොට කොයි තරම්නම් කැලලක්ද ඔබතුමාට ඇතිුනේ. ඔබතුමා පක්ෂයක් වෙනුවෙන් තීරණයක් අරගෙන පක්ෂයේ පවතින ආ වූ විවේචනයේ ලිපියකට ගොනු කරලා ගම්මන්පිලට එරෙහිව ලිපියක් බවට පරිවර්තනය කරපු ඔබතුමා ඊයේ පාර්ලිමේන්තුවේ කොයි තරම් හාස්‍යයට ලක් වුණාද? සමාජයේ ඉදිරියේ ඔබතුමා කොයි තරම් හාස්‍යයට ලක් වුණාද? බලන්න ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගයේදී විශ්වාස භංගයේ පරාජය කරන්න ඔබත් ඡන්දෙ දීලා තියෙනවනේ. ඉතින් එතකොට ඔබතුමා සම්බන්ධ ප්‍රතිරූපයට මොකද වෙන්නේ? ඉතින් ඒක තමයි වෘත්තීය වේදීන් උගතුන් නීතිඥවරුන් වගේ මිනිස්සු දේශපාලනයට ආවහම අපිට කියන කියන විදිහට නටන්න වෙනවා. අපේ තියෙන ප්‍රතිරූප වලට දේශපාලනයේ කිසිම ඉඩක් නැහැ. ඒ නිසා කැටගොඩට ගෞරවනීය සමුගැනීමක් තියෙනකොට ඊයේ දවසේදී සාගර කාර්යවසන්ට නම් කොන්ද කෙලින් තියාගෙන පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. ඇත්තටම ගම්මන්පිල කිව්වා හරි ඊයේ ගම්මන්පිල වීරයෙක් වුණා. බන්දුල ගුණවර්ධන මහින්දානන්ද අලුත්ගමගේ මේ හැමෝම ගම්මන්පිල කියන වීරයව මහා දැවැන්ත ප්‍රතිරූපයක් කරලා පිඹුවා. ඇත්තටම පිවිතුරු හෙළවරුමේ වගේ ත්‍රිවිල් පක්ෂයක ඉන්න අය නෙමේ අන්තිමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අයටත් ප්‍රශ්නයක් ඇති වුණා. මාර කෙලියක් නෙමේ ගම්මන්පිල රොච්ච වැඩේ ගම්මන්පිල ඉස්සුණානේ මාර ඉස්සිල්ලක්. ඇත්තටම තමයි උදේ ගම්මන්පිල මහත්තයා කිව්වා හරි දින්නක් දිනුම් පැරදුනක් දිනුම් කියන කාරණේ. ඉතින් පොඩි එකාගේ ලියුම වගේ මේ විශ්වාස භංගය කියලා කියපු කතාවත් හරියටම හරි. උදේ ගම්මන්පිල මහත්තයා හැම එකටම පිළිතුරු දීලා අන්තිමේදී 3-2 ආණ්ඩුවේ 3-2 ආපහු වතාවක් සනාථ කළා. එතකොට අපි දැක්කා මෙච්චර කාලයක් සද්දයක්වත් නැතුව හිටිය අඩුම තරමේ බැසිල් ඇමතිතුමාගේ රැස්වීම වලටවත් එන්නේ නැතුව එහෙම් මෙහෙම් වංගු දදා හිටපු විමල් වීරමාංශ මහත්තයා ඊයේ වීරයෙක් වගේ කෑ ගහනවා. ඔහුගේ කතාවෙනුත් ලස්සන එකක් කියවුණා. ඒ බෙදුන් රේඛාවක් තිබුණා ආණ්ඩුවේ. ඒ බෙදුන් රේඛාව දැන් ආපහු හරිතැනකට ගෙනාවා කියලා. අපේ අතර ගැටුම් තිබුණා. ඒ ගැටුම් දැන් සමතේකටපත් වුණා කියන කතාව කිව්වා. හැබැයි මහත්තයෝ ඔය ගැටුම් ඇතුලේ සමතේකටපත් වුණාට ජනතා වේදිකාවේ ඉදිරියේ නම් කියපු කරපු දේවල් සහ අද කරන කියන දේවල් වලට අදාළව අපේ නම් සමාව ඔබ කාටවත් නොලැබෙන වග හොඳින් මතක තබා ගත යුතුයි. ඔය විශ්වාස වංග වගේ දේවල් වලදී ඔබතුමාලා වීරයෝ වගේ කතා කළාට ජනතාව ඉදිරියේ නම් අද ඇත්තටම ලොකු අපුලක් තියෙනවා. ඒ තමයි කියපු කරපු දේවල් කරන කියන දේවල් තිබ්බ ප්‍රතිරූප හැමදේම ගැන හරි කනගාටුයි. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ වීරයා වෙන්නේ ජයන්ත කැටගොඩ ඒ පාර්ලිමේන්තුවෙන් නික්ම යාමත් එක්ක. මේ වෙලාවේ සාගර කාර්යවසම්ට ඒ chance එක ගන්න තිබ්බා නම් වඩාත් හොඳයි කියලා තමයි අපි කියන්නේ. ඒකට හේතුව තමයි සාගර කාර්යවසම් පක්ෂ මහලේකම්තුමනි පක්ෂයක මහලේකම් කියන්නේ බාරදුර ගරුසාර වැඩ කටයුත්තක්. ඒ පහලේකම්කම කියන දේ අපේ රටේ අවස්ථා කිහිපයකදීම යම් ආකාරයකින් හේදීමකට ලක්ුණා. ඒ හේදීමකට ලක්ුණු එක් අවස්ථාවක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මහලේකම් වෙලා ඉඳලා එක පාරට අනිත් පැත්තට පැනපු එක. ඒ වගේම තමයි තිස්ස අත්තනායකත් ඒ පාරෙම ගිහිල්ලා ඒ වැඩේ කරනවා අපි දුටුවා. හැබැයි ඒ අය ආපහු ඒ පක්ෂේ රැඳුනේ නැහැ. හැබැයි ඔබ සාගර කාර්යවසම් මහත්තයෝ ඔබ කොහොමද කියලා අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මාන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊළඟට පොදු ජන පෙරමුණු රැස්වීම වලදී ඔබ කොහොමද මහලේකම් භූමිකාවේ ඉන්නේ? අපි විශ්වාස කරන ඔබ මහලේකම් කමෙන් හෝ ඉවත් වීමක්වත් අඩුම තරමේ සිද්ධ කරයිවත්ද කියලා. මොකද හේතුව කොහොමද ඉන්නේ ගම්මන්පිලට ඡන්දෙ දීලා? ඔබ කරපු විවේචනේ මේ රටේ මාධ්‍ය ඉස්සර මාසයකට කලින් අපිට නම් අමතක කරන්න බෑ. ඔබතුමාට අමතක කරන්න පුළුවන් වුණාට. ඉතින් ඒ හින්දා අර මේ රටේ ප්‍රාණියෙකු ඉන්නවා කියලා සාගර කාර්යවසම් කියලා මා දැනගත්තේ මේ දේශපාලන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයත් එක්ක කියලා ගම්මන්පිල මහත්තයා ඔබතුමාට කරපු නිග්‍රහය කොයි තරම්ද? අන්තිමේදී ඔහුව බේරගන්නම ඡන්දෙ දෙන්න උනානේ. ඉතින් මේකෙදී ඔබ තේරුම් ගත යුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි දේශපාලනය කියන්නේ අපිට ස්වාධීන ස්වයං තීරණ ගන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒ කියන්නේ අපිට උඩින් ඉන්නවා කට්ටියක්. ඒ ලොක්කො කියන ටික තමයි අපිට කරන්න වෙන්නේ. මේක අඬු කුමාර ලස්සන කතාවක් කියනවා. මේ වෙලාවේ හැමෝගෙම පණ තියෙන්නේ ගිර වගේ අතේ. අන්න ඒක ඇත්ත.
හැමෝගෙම නූල තියෙන එක්කෙනෙක් යති. ඒ නූලෙන් නටවනකොට හැම කෙනෙක්ම නැටවෙනවා මිසක කාටවත් තම තමන්ගේ තනි ස්වාධීන තීරණ ගන්න බෑ. දේශපාලනේ එහෙමයි. රනිල් වික්‍රමසිංහ එහෙමයි. රනිල් වික්‍රමසිංහගේ නූල ඇද්දාම රනිල් වික්‍රමසිංහ වටේ හිටපු ඔක්කොම නටන්න ඕනේ. සජිත් ප්‍රේමදාස ට්‍රයි එකක් දෙනවා. සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම තුල තාම ඒක කරගන්න හැකියාවක් නැති වෙලා තියෙනවා. මොකද මේ වෙලාවේ විකල්ප ගොඩක් බිහි වෙන තැනකට පත් වෙමින් ඉන්නවා. නායක විකල්ප ඇති වෙනවා. අර මහින්දානන්ද මහත්තයා කියපු කතාව ඇත්ත. ජනාධිපතිවරණ සූට් ඇදපු 6 7 දෙනෙක් ඉන්නවානේ. ඒ නිසා මෙයාගේ අවුල් ගියොත් අරය කඳවුරට යන්න පුළුවන් වගේ විකල්ප ඔපචුනිටීස් මේ වෙලාවේ තියෙනවා. ඉතින් ඒ නිසා රනිල් කරා මහින්ද බැසිල් දැන් නූල තියෙන බැසිල් ගාව. බැසිල් රාජපක්ෂ මහත්තයා නූල එහෙට ඇද්ද ගමන් හැමෝ මේ පැත්තට යන්නට ඕනේ. මේ විශ්වාස භංගයේදීත් ගම්මන්පිලගේ දේශපාලන අනාගතයේ තීරණය කළේ බැසිල්. ඒ නිසා අර දිත්තපුරවැසිකම් වලට විරුද්ධව අනම්මන ලොකු ටෝක් දුන්නට අන්තිමේදී ගම්මන්පිලලා විමල් විරෝන්සලා කාගේ කාගේ පණ තියෙන්නේ බැසිල් කියතේ. ඒ නිසා වැඩියම උඩ පයින් යන්න එපා. මොකද බැසිල් රාජපක්ෂ මහත්තයා මොකක් හරි වෙන තීන්දුවක් අරගෙන නැහැනේ. අපි අපේ පක්ෂයයි විතරයි කැබිනට් එකේ ඉන්නේ. අනිත් අය ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ. අපේ පොදුජන පෙරමුණෙන් ආපාර විතරයි දෙන්නේ කිව්වොත් ඒකටත් මොකක් හරි ලස්සන කතාවක් හදාගෙන දැනටම තියාගන්න මේක අපි අනිත් අයට අවස්ථාවක් දිය යුතුයි. මේ ජාතික අවශ්‍යතාවක් මේක. ඒ වගේ ලස්සන කතාවක් හදලා තියාගන්න. මොකද බැසිල් මහත්තයාට කොයි වෙලේ හරි හිතුනොත් විමල්ලා ගම්මන්පිල්ල අවශ්‍ය නැහැ කියලා බෙල්ල මුලින්ම ඉවරයි. ඊයේ දවසේදීත් මේ වීරයා වෙච්ච එක ගැන වැඩියම උඩ පයින් යන්න එපා. මොකද බැසිල් ඊය කිව්වනම් නෑ අපි දෙන්නේ නෑ. අපි ගම්මන්පිලව පරාජය කරන විශ්වාස බංගි ගැන ඔය ඔක්කොම ඉවරයි. ඒ නිසා හිතන්න එපා මේ අනේ මන්ත්‍රීවරු මගේ වැඩ කිඩ දැකලා මම ඩිස්ත්‍රික් ෆර්ස්ට් මං අයිලන්ඩ් ෆර්ස්ට් කියලා හිතලා මගේ මේ දක්ෂතාවයට ඔක්කොම නම් ඡන්දෙ දුන්නේ නෑ 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 නෑ. බැසිල් ඇමතිතුමා කියපු හින්දා තමයි ඔය කවුරුත් ඡන්දෙ දුන්නේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න වීරකම් ලොකුටෝක් දෙන්න කලින් තමන්ගේ නූල තියෙන්නේ කාතේද කියලා කවුරුත් දැන කියාගන්න ඕනේ. දේශපාලනයේට යනව නම් ස්වාධීන මිනිහෙක් විදිහට නැගී ඉන්න බෑ. ඒක තමයි මේ විශ්වාස මංග ඇතුලේ තියෙවෙච්ච ඇත්ත කතාව. නැත්තම් ඉතින් තමන්ගේ ගමේ මිනිස්සු ඉස්සරහා වීරය වගේ ගම්මන්පිලට බැනලා ඉවරලා පාර්ලිමේන්තුවේ දැයිලා පූසෝ වගේ අර කතානායකතුමා කිව්වන් පස්සේ ඡන්දය දෙනකොට ඒකෙන් තේරෙනවානේ මොකක් වුණත් ගමේ ඡන්දියට වුණත් ගමේ හිටෙන ප්‍රභුවරයාට වුණත් ප්‍රතිපත්තියක් තියෙනවා. ඉතින් අවසානයේදී මේ හැම දෙයක්ම තියෙන්නේ තවත් තමන්ට ඉහලින් ඉන්න සුපිරි කෙනෙක් අතේ. ඒ නිසා දේශපාලනය කියන තැන ඔබ හිතනවා නම් කවුරු හරි කෙනෙක් මම ගිහිල්ලා මේ සියලු දේ වෙනස් කරනවා මම තමයි මේ රට පරිවර්තනය කරන්න කියලා නෑ මල්ලි. ඒක වෙන්නේ නෑ මල්ලි. ඒක තමයි ඇත්ත කතාව. හැමෝම මේ නූලේ නැටවෙන්නට ඕනේ. ඒක තමයි සාධාරණ සාර්ථක සත්‍ය කතාව.